අයිබෝවන් සෙන්ස් අලුත් වීඩියෝකින් ඔයත් එක්ක හම්බෙන්නාවේ ඔයාලට අපි පෙන්නුවා මේ දැන් මේ දවස්වල කැරල්ලක් විදියට යන හැමතැනම ලංකාවේ මේ විදිහ තියෙන මේ වර්ල්ඩ් ආර්ට් කලාව නැත්නම් වර්ල්ඩ් ආර්ට් කියන මේ කලාව ලංකාවේ වීදි පුරා හැමතැනම දකින්න ලැබෙනවා. ඉතින් ඒක මේ වෙද්දි ජනප්‍රියම දේ බවට පත් වෙලා තියෙනවා ලංකාව තුළ. ඉතින් මෙන්න මේක ඇඳගෙන යනකොට නැත්නම් අපි ගිහිල්ලා ඔයාලට පෙන්නුවා එක එක තැන් එක එක සංදිස්ථානවත් එක්ක හමු වුණා කතා කරා. ඉතින් මේ තැන්වලදී අපිට හමු වුණා ඔයත් එක්ක අපි කතාත් කරා ඒ කීප දෙනෙක් එක්ක මේ චිත්‍ර ශිල්පී නැත්නම් මේ චිත්‍රවරුන් පිරිසක් අපිට හමු වුණා. ඔවුන්ගේ හැකියාව ඔවුන්ගේ ටැලන්ට් එකත් එක්ක ඒකෙන් ඒ හැකියාවට වටිනාකමක් දෙනවා වගේම ඒ වටිනාකමෙන් එහාට ගියපු දෙයක් කරන්න ඔවුන් එතන උත්සාහ කරා. ඉතින් ඒ වගේ හැකියාවක් තියෙන අපි තව කෙනෙක් නැත්නම් අපිට අහු වුණා නැත්නම් අපිට හම්බ වුණා ලස්සන චරිතයක්. ඇයව අපි එකතු කරගත්ත අද දවසේ ඇයත් එක්ක කතා කරලා නැත්නම් මේ ඇයගේ හැකියාව මොකක්ද කියලා පෙන්වන්න අද ඔයත් එක්ක ඇයත් එක්ක කතා කරලා ඇයගේ හැකියාව ඔබට පෙන්වුවොත් හොඳයි කියලා හිතුවා. ඉතින් ඒක නිසා අද අපි ආවා මේ ඇයට සමීප තැනකට නිදහස් තැනකට ආවා ඒ වැඩසටහන නැත්තම් මේ අවස්ථාව ඔබත් එක්ක බෙදාගන්න. එහෙනම් අපි ඇය අඳුරගමු. ඇය නමින් නදීරා නිසානි. ඉතින් ආයුබෝවන්ගේ ඉතින් අද දවසට නැත්තම් අද මේ මොහොතට පිළිගන්න සාදරේ. ඉතින් ඉස්සලාම් පොඩ්ඩක් කතා කරමු ඔයා ගැන. ඔයා මේ චිත්‍ර අඳින්න නැත්තම් මේ අද වෙද්දි වාගේ අපි දැක්ක හැකියාවන් අපි එතනදි දැක්කා. ආ ඒකට සහභාගී වෙලා නැත්නම් ඒ උතුම් කාර්යවලට සහභාගී වෙලා තිබුණා. ඉතින් ඒත් එක්කම නම් මේ වෙද්දි ඔයා මේ සිතුවම් කලාවට නැත්නම් මේ චිත්‍ර අඳින්න පෙළඹුණේ කොහොමද සහ ඔයාගේ මුල ගැන පොඩ්ඩක් කතා කරමු. මගේ තාත්තා චිත්‍ර ශිල්පියෙක්. ඉතින් මම පොඩි කාලේ ඉඳලා දැක තියෙනවා තාත්තා චිත්‍ර අඳිනවා. මටත් ඉතින් ආසාව තිබුණා. ඉස්කෝලේදී මම චිත්‍ර විෂය තමයි හදාරාවේ. ඒත් එක්කම දිගටම සිතුවම් කරණයත් එක්කන් ආවයි. ප්‍රගුණ වෙලා ඒක එහෙම වෙලද. හැබැයි කතා කරොත් ඇය ආභාෂයෙන් නැත්තම් ඇයගේ තාත්තා චිත්‍ර ශිල්පියෙක්. එතකොට ආභාෂයෙන්ම ආපු දෙයක් මේ. ඉතින් ඒ ආභාෂයෙන් ඇවිල්ලා මේ වෙද්දී ඔබ සිතුවම් කරණයේ යෙදෙනවනේ. එතකොට මේ වෙද්දී දැන් ඉස්සරහට යන්න නම් චිත්‍ර අඳින එක තමයි අපි චිත්‍ර ශිල්පියෙක් ගත්තොත් ඒකෙත් තියෙන මාධ්‍ය පැතිකඩවල්. මේ වෙද්දී නංගේ ඔයා මොන වගේ පැතිකඩක්ද තෝරගෙන තියෙන ඉස්සරහට යන්න? මම දැනට භාවිත කරන්නේ පැන්සල් මාධ්‍ය. ඉදිරියේදී පින්සල් තින්ත ඒ ඔයිල් පේන්ට් ඇක්‍රලික් ඒ කලාවටත් යන බලාපොරොත්තු ඉන්නවා. දැනට පුහුණු වීම කරනවා. ඔයා මේ වෙද්දි විශේෂත්වය දක්වන්නේ පැන්සල් මාධ්‍යයෙන් චිත්‍රකරණයද? හරි. ඉතින් ඇය සූදානම් නැත්තම් ඇය මේ වෙද්දි ඇයගේ ප්‍රගුණ කරලා තියෙන නැත්තම් හොඳටම ප්‍රගුණ වෙලා තියෙන පැන්සල් මාධ්‍යය. අපි කියනවා පෙන්සිල් ආර්ට් කියලා. ඉතින් මෙන්න මේක හරහා මේ කලාව නැත්තම් මේ පෙන්සිල් ආර්ට් කියන ක්‍රමය හරහා අපි සූදානම් ඇයගේ නිර්මාණයක් සිතුවමක් මේ වෙලාවේ ඔබට සජීවී නැත්තම් මේ මේ යන අතරතුර වැඩසටහන අතරතුරදී නිර්මාණය කර අවසන් කරා. ඒකට වෙන කවුරුත් තෝරගත්තේ නැහැ. මම කිව්වා මගේම චිත්‍රයක් නැත්තම් මගේම චිත්‍රයක් මෙන්න මේ ඔයාලට පේන චිත්‍රය තමයි සිතුවම් කරන්න සූදානම් වන්නේ. ඉතින් අපි බලමු ඇයගේ මේ චිත්‍රය සිතුවම් කරන විදිහ සහ මේකට මේ වෙලාවේ ඇය භාවිතා කරන භාන්ති මොනවද කියලා අපි අහමු. මං අද පාවිච්චි කරන්නේ 2B, 4B, 6B, 8B පෙන්සිල් ටික. අය චාකෝල් පෙන්සිල් එක ඒ ටික තමයි. ඒ පැන්සල් වලින් නැත්නම් ඒ පෙන්සිල් ආර්ට් එකක් තමයි මේ වෙලාවේ කරන්න යන්නේ. ඉතින් එහෙනම් අපි බලමු ඈත් එක මේ වැඩේ කරගෙන යන තවම අතරතුරේදී කතා කරමු. ඉතින් අපි එහෙනම් ලෑස්ති වෙන්නේ මේ ඇයිගේ සිතුවම කොහොමද සිතම් වෙන්නේ කියලා ඔබට පෙන්වන්න. ඔබට දැක බලා ගන්න සලස්සා. එහෙනම් අපි ඒක බලමු. ඉතින් මේ වෙද්දි සිතුවම ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඇත්තටම නංගි මේකට නැත්නම් මේ චිත්‍ර කලාවට ඇත්තටම පෙළඹෙන්නේ නැත්නම් ඇත්තට මේක ආසාවක් ඇති වෙන්න බෑ කෙනෙක්ට. එක එක නාටක එක එක දේවල් දිනා ඩාන්සින් වලට මියුසික් වලට. ඉතින් ඔයා චිත්‍ර කලාව තෝරගන්න ස්පෙෂල් නැත්නම් වැඩිපුරම ආසාවක් ආවේයි? මගේ තාත්තා ගෙදර ඉඳන්
අඳිනවා මම දැකලා තිනවා. ඉතින් මටත් හරි ආසයි පින්සලෙන් තින්තවලින් ලස්සනට ඇත්ත මිනිස්සෙක් ඉන්නවා වගේම අඳිද්දි කොහොමද මෙහෙම අඳින්නේ කියලා හිතෙනවා. ඉතින් ඒතකොට මටත් ආසයි හිතුණා මේ මටත් මෙහෙම අඳින්න ඕනේ කියලා. ඒතකොට මමත් එකක් ඇඳලා ලස්සනට ආවේ නැහැ. ඉතින් එහෙම ඇඳලා ඇඳලා පුරුදු වෙලා තමයි දැන් මෙහෙම අඳින්නේ. කොයි කාලේ වගේ පටන් ගත්තේ ඔයාලට මේ මතක තියෙන විදිහට වාචිකවන්න පටන් ගත්තේ? මුලින්ම මං මෙහෙම ෆේස් ආට් එකක් කරේ නම් මම 13 වසර ඉගෙන ගන්නකොට. ඊට පස්සේ ඊට කලින් ඉතින් ඉස්කෝලේ අර ඉගෙන ගන්නකොට අඳින්න තියෙන ද්‍රව්‍ය සම්පීඩනය, මොස්තර් රටා ඒ වගේ දේවල් තමයි යන්නේ. එතකොට මං මේක මේ මුහුණු සිතුවම් කරන්න මට පුළුවන් කියන එක මං අඳුරගෙන තිබ්බේ නැහැ. මං හරියටම අඳින්න පටන් ගත්තේ මේ අවුරුද්දේ මැයි වල ඉඳලා. ඊට කලින් නිකන් ඇඳයි උනාට භාවිතා කරන පැන්සල්, එතකොට ගන්න මේ කොළ, ඒක මොකුත් මම එහෙම හරියට දැනගෙන හිටියේ නැහැ. නිකන් අර පැන්සල කිනුයි කොළයක් අරගෙන එහෙම තමයි ඇඳලා බැලුවේ. ඉතින් ඒ වගේ කලාවක් නැත්නම් ඒ වගේ ක්‍රමයක් එක්ක යනකොට ඔබට තාත්තගෙන් කොච්චර සහයෝගයක් ලැබුණාද? නැත්නම් තාත්තා අඳුරගෙන ඔබට කොච්චර සහයෝගයක් ලබා දුන්නාද මේකට, නැත්නම් මේ දියුණු කරගන්න අද මේ තත්ත්වෙන්න? ඇත්තටම කිව්වොත් ඉතින් තාත්තා හින්ද තමයි අද මම මේ තැන ඉන්නේ. තාත්තට තමයි ගොඩක් වමනා වුණේ මාව චිත්‍රවලින් ඉස්සරහට අරන් යන්න. ඒක තමයි තාත්තගේ සතුට. මම දන්නේ නැති හැමදේම මට තාත්තා කියලා දෙනවා මේ විදිහට කරන්න මෙහෙම තමයි යන්න ඕනි කියලා. ඉතින් දැන් අද තාත්තා ඉන්නේ විදේශගත වෙලා. මම මොන හරි ප්‍රශ්නක් තිබ්බොත් තාත්තට කෝල් එකක් අරගෙන මේකට කොහොමද මම කරන්න ඕනි කියලා මම අහගන්නවා. එතකොට තාත්තමට කියලා දෙනවා කොහොමද කරන්න ඕනි කියලා. ඇත්තටම නංගි ලංකාවේ මේ වෙද්දි මේ චිත්‍ර කලාව නැත්නම් මේ සිතුවම් කලාවට කොච්චර ඉඩක් තියෙනවද? ඇත්තටම වෙළඳපොළක් තියෙනවද? නැත්නම් මේකේ මිනිසුන්ට ජීවනෝපායක් විදිහට කරනවනේ මිනිස්සු. ඉතින් මේකට මේ සිතුවම් කලාව තුළින් ඔවුන්ට රැකෙන්න හැකියාව තියෙනවද? ඔවුන්ගේ හැකියාවට ඉඩක් තියෙනවද කියලා කිව්වොත් ඔයාලට කොහොමද හිතෙන්නේ? කොහොමද ලංකාවේ ඉන්න පුළුවන්ද? මම ඒ ගැන ගොඩක්ම දන්නේ නැහැ. ඒ වුණාට මම දකින විදිහට නම් චිත්‍ර කලාවට ලොකු තැනක් නැහැ. මේ මොකද රටේ ගොඩක් දක්ෂ මිනිස්සු ඉන්නවා. ඒ දක්ෂතාවය තියාගෙනත් ඒ මත ආර්ථිකයේ යහපත් අත්දැකීම් පවත්වා ගන්න බැරි නිසා වෙන රැකියාවල යෙදෙන කට්ටියක් දැකලා තියෙනවා. ඉතින් දැන් අර ගිය දවස්වල තාප්පවල සුද්ධුවන් අඳින්න ආපු අයගෙත් ගොඩක් දක්ෂතා තියෙන සහෝදර සහෝදරිය හම්බෙලා දැක්කම හම්බුණා. මේ ඉතින් ඒ වගේම තමයි මගේ තාත්තා වුණත් හොඳ චිත්‍ර ශිල්පියෙක් වුණත් ලංකාවේ තැනක් නැති වුණ නිසා තමයි අද තාත්තට විදේශගත වෙලා එහෙම රැකියාවක් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙදී කරන්නේ චිත්‍ර අඳින එකම තමයි මෙහි තත්ත්වයක් නැති වුණ නිසා. ඉතින් මේ වෙද්දි පේනවා මේ ලංකාවේ දක්ෂයෝ ඇති වෙන්න ඉන්න. මොකද ඔබත් දැක්කා අපි වෙන්නපු කලින් වීඩියෝ එක මේ සිතුවම් කලාව නැත්තම් මේ නුවර සිත්තරුන් එකතු වෙලා උඩරට සිත්තරුන් එකතු වෙලා සිතුවම් කරද්දි මේ බැමිවල නැත්තම් මේ තාප්පවල එතනදී ලොකු දක්ෂතා හැකියාව දෙන මිනිස්සු හිටියා. හැබැයි ඔවුන්ට ඒක වෙළඳපළක් නැත්තම් ඔවුන්ගේ හැකියාවට තැනක් නැති නිසා ඔවුන් වෙනම තැනකට නැත්තම් වෙනම ශේෂ්ත්‍රයන් ඔස්සේ ගිහිලා තමන්ගේ ජීවිතේ ගත කරන්න උත්සාහ කළා. ඉතින් නංගි කියන්නේ ඔහුගේ තාත්තා මේ වෙද්දි හොඳ හැකියාවක් තියෙන කෙනෙක්, ලංකාව තුළ හොඳ සිතුවම් අඳපු කෙනෙක්. නමුත් ඔහුටත් හැකියාව ලැබුණේ නැහැ. මේ ලංකාව තුළ හොඳ නැත්තම් මේක ලංකාව තුළ මේ සිතුවම් කලාවට ලොකු මාකට් එකක් නැහැ. නැත්තම් වෙළඳපළක් නැහැ. දක්ෂතාවය නැති මිනිස්සු නෙමෙයි, දක්ෂතාවය තියෙන මිනිස්සු ඇති වෙන්න ඉන්නවා. ඉතින් අපි ආදරෙන් ඉල්ලන්නේ මේ හැකියාවට තැනක් දෙන්න. අපි එළියෙන් ගෙනලා මිනිස්සු දාලා වැඩ කරාට වඩා එදා ඉඳන් අද වෙනකන්ම ලංකාවේ ඉන්නේ දක්ෂයෝ. ඒ සිතුවම් වලට ඔබ සීගිරි සිතුවම් වල ඉඳන් බලන්න ඒ වෙනකන් මේ වෙනකන් ඉන්නේ විකාශනයත් එක්ක ලොකු හැකියාවක් තියෙන මිනිස්සු ලංකාවේ ඉන්නවා. එළියේ රටවල වලට ගිහිල්ලා චිත්‍රාන්තර මිනිස්සු ඉන්නවා, චිත්‍ර ඇඳපු මිනිස්සු ඉන්නවා ඒ කාලේ. හැබැයි මේකට හරිම මාකට් එකක් තාම අඳුරගෙන නැහැ. මේ හැකියාව තියෙන මිනිසුන්ට වෙළඳපළක් හදලා දුන්නා නම් අද මේ වෙද්දි රට මීට වඩා ශස්ත්‍රීයයි, නැත්නම් මීට වඩා ගොඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඉතින් අය කියන්නේත් ඒකයි, අපිට බැරි වෙන එකක් නැහැ. ඔබගේ නිර්මාණයට ඔබට අවශ්‍ය නිර්මාණයක් තියෙනවා නම් මේ වගේ සිත්තරුන් එකතු කරගෙන ඔවුන්ගේ දායකත්වය අරගෙන ඔබගේ නිර්මාණය සැබෑවක් කරගන්න පුළුවන්. ඉතින් ඇගේ චිත්‍රය ටික ටික ඇඳෙනවා, මේ වෙද්දි නිර්මාණ වෙනවා. දැනට 140කට කිට්ටු වෙන්න වගේ ඇඳිලා අවසානයි. ඉතින් අපි බලමු කොහොමද ඒක ඇඳෙන්නේ කියලා.
එහෙනම්ගේ මේ වෙද්දි අපි සිත්තුම අවසානයට ඇවිල්ලා තියෙනවා. හරි එහෙමනම් ඔයා මේක මේ වෙද්දි වෘත්තියක් විදිහට නැත්තම් මේක ඔයා ප්‍රොෆෙෂනල් චිත්‍ර අඳිනවනේ. ඉතින් එහෙම වුණොත් ඔයා සම්බන්ධ කරගන්න නම් කොහොමද අපි තියන්නේ අපේ කෙනෙක්ට ආසයි නම් ඇයට කියලා චිත්‍රයක් අඳගන්න කොහොමද ඔයා සම්බන්ධ කරගන්නේ? මම Facebook page එක පවත්වා ගියලා දිලඩ් කියලා. ඒකට මැසේජ් කරලා ඕඩර් එක දෙන්න පුළුවන්. මගේ ඊමේල් ඇඩ්‍රස් එක ෆෝන් නම්බර් එක දාලා තියෙන්නේ. ඉතින් මට කතා කරලා පුළුවන් කන්ද කරා. හරි. ඉතින් ඇයගේ page එක නැත්නම් ඇයට Facebook page එකක් මේ විදිහට තියෙනවා දිලඩ් කියලා. අපි ඔබට බලන්න ඔබට අවශ්‍ය නම් ඇයව contact කරගන්න ඇයව සම්බන්ධ කරගන්න අපේ වීඩියෝ එක බලලා අපේ description එකේ දාලා තියෙනවා ඇයගේ page එකේ නමයි. එතකම contact කරගන්න ඇය අවශ්‍ය number එකයි. ඇයගෙන් ඔබට පුළුවන් සිතුවමක් නිර්මාණය කරගන්න. ඇය මේ වෙද්දි ලස්සන නිර්මාණය කරලා තියෙනවා. ඔබට දැක්ක මේ වෙලාවේ සිතුවම් නිර්මාණය කරන විදිය. ඉතින් මේ වෙලාවේ ඇයට මොකද මේ කාර්යබහුල අවස්ථාවේදී ඇවිල්ලා අපි වෙනුවෙන් පුංචි වෙලාවක් කැප කරලා මේ ලබා දුන්න අවස්ථාව ගැන ගොඩක් ස්තුතියි වන්දනවා. ඒත් එක්කම තව තවත් ඔබ කරන කටයුතු සියලුම දේම සාර්ථක වෙන්න කියලා වැඩි වැඩියෙන් සමාජයට සහයෝගයක් වෙනවා වගේම ඔබගේ වෘත්තියත් ඔබට ඔබගේ හැකියාවම උපරිම ප්‍රයෝජනය ගන්න සහ ඉතුරු ශේෂණු සාධාරණ කියලා අපි විශ් කරනවා. ඒත් එක්කම ඔයාලට මොකක්ද අන්තිමට කියන්න තියෙන්නේ මේ කියන්නේ අපේ සෙන්ස් ප්‍රොඩක්ෂන් එකක් විදිහට අද ඔයාවට ඇවිල්ලා හම්බෙලා කතා කරා. ඉතින් අපිට අවස්ථාව ලබා දුන්නා. ඔයාලට අන්තිම වශයෙන් කතා කරන්න තියෙන දේ ගැන කතා කරලා අපි වැඩසටහන අවසන් කරමු. අද මගෙත් එක්ක එකතු වෙලා මේ විදිහට හැකියාව පෙන්වන්න අවස්ථාව දුන්න එකට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔයාලගේ channel එකේ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉදිරි කටයුතු වලදී සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. අද මේ කරපු දෙයට ගොඩක් ස්තුතියි. හරි. මම ස්තුතියි. මොකද අනිවාර්යයෙන්ම ඔයා අපි ඉස්සරහට අපේ වැඩ කටයුතු වලට ප්‍රයෝජනවත් වෙයි. මොකද මේ හැකියාව තියෙන මිනිස්සු අද ලංකාවේ ඉන්නවා. ඉතින් මේ අපිට මේ හම්බුනේ ඕන හම්බුන ප්‍රධානම හේතුව තමයි මේ ලංකාවේ නැත්නම් මේ නුවර නැත්නම් උඩරට අපි ඇඳපු මේ චිත්‍ර නැත්නම් වර්ල්ඩ් ආර්ට් කියන මේ කලාවත් එකේ රැල්ලක් කරල්ලක් වෙච්ච නුවරින් පටන් ගත්ත මේ ක්‍රමයේ ඉතින් මේකේ හොඳ දක්ෂයෝ අපිත් එක්ක හමු වුණා. ඒ එක කෙනෙක් තමයි අපිට මේ වෙලාවේ ඔබත් එක්ක සම්බන්ධ කරන්න හැකියාව ලැබුණේ. ඉතින් ලංකාවේ මෙච්චර දක්ෂයෝ ඉන්නවා. මෙච්චර හැකියාව තියෙන මිනිස්සු ඉන්නවා. හැබැයි ඒකට හරි ඉඩක් ලැබිලා නැහැ. ලංකාවේ මේ එක කලාවක් නැත්තම් මේ එක ශේෂ්ත්‍රයක්. හැබැයි මේ වගේ ශේෂ්ත්‍රයන් කීපයකම මේ හැකියාව තියෙන මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. අපි ඔවුන්ට ඉඩක් ලබා දුන්නොත් මේ රටේ තියෙන සම්පත් වල ඉඩක් ලබා දුන්නොත් රට මීට වඩා ලස්සන කරගන්න අපිට හැකියාව තියෙනවා. මොකද ඒකට හොඳම නිදසුන මේ වගේ පිටසක් අපිට මේ දිත් පෙන්වලා දීලා අවසන්. ඔබත් එක්ක අපි එකතු වෙන්න සූදානම් ඊළඟ වැඩේදී නැත්නම් ඊළඟ මොහොතේදී මේ වගේම ඔබට වටිනා කියන නැත්නම් ඔබගේ මේ හැඟීම් වලට ශක්තියක් වෙන්න නැත්නම් හැඟීම් වලට දැනෙන දෙයක් මේක. මොකද චිත්‍ර කඳිනවා කියන්නේ කෙනෙක්ගේ අපි හැඟීමත් එක්ක බැඳිච්ච දෙයක්නේ. ඉතින් ඒකට ලොකු හයියක් වෙන්නේ අපි අද දවසේ උත්සාහ කරේ. ඉතින් ඇයගේ වැඩ කළ සුබපතනවා වගේම අපේ මේ වීඩියෝ එක බලලා මේ වගේ වීඩියෝ අපේ අලුත්ම පළවෙනි වීඩියෝස් වාර බලන්න පුළුවන්. ඉතින් මෙතනින් එහාට අපේ channel එක subscribe කරන්න. ඒත් එක්කම bell button එක ඔබලා අපේ මේ වගේ අලුත් වීඩියෝස් ඔබට බලන්න පුළුවන් නරඹන්න පුළුවන්. අපිත් එක්ක එකතු වෙලා හිටියෝ. ඉතින් sense විදිහට අද දවසේ අපි ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක්.